අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දරණි මේකලා යටිගම්මන අවධානය පුවත් සිරස්තල වෙත පාර්ලිමේන්තුවේ කොවිඩ් පොකුරක්ද තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටම කොවිඩ් කොවිඩ් රෝගීන් සඳහා අතරමැදි මධ්‍යස්ථාන සහ රෝහල්වල නව වාට්ටු කොළඹ ආසාදිතීන්ගෙන් වැඩිම පිරිසක් ඩෙල්ටා එන්නත මරණ අඩු කළද රෝග ව්‍යාප්තිය වළක්වන්නේ නැති බව රොෂෙල් වැලන්ස්කි කියයි ගුරු විදුහල්පති වර්ජනේට සියලු වෘත්තීය සමිති සහය ලබා ගන්න ස්ටාලින් සූදානම් සඳහිරු සෑයේ චූඩාමාණික්‍ය දැන් ගංගාරාම විහාරස්ථානයේ අටවනදා සිට දිවයින පුරා ප්‍රදර්ශනයට කොතලාවල උද්ඝෝෂණයේ තවත් පහක් අත්අඩංගුවට ප්‍රථමයෙන් දේශීය පුවත් කොළඹ කොවිඩ් ආසාදිතීන්ගෙන් වැඩිම ප්‍රමාණයක් ඩෙල්ටා ප්‍රභේදයට ගොදුරු වූ අය බව ආචාර්ය චන්දිම ජීවන්තර මහතා ප්‍රකාශ කරනවා මේ වන විටත් බොහෝ රෝහල් කොවිඩ් ආසාදිතීන්ගෙන් පිරී යමින් පවතිනවා පවතින තත්ත්වයේ හමුවේ නිවෙස් තුල තබා වෛද්‍ය උපදෙස් ලබා දීම කෙරෙහි අවධානය යොමු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය මේ අතර ප්‍රකාශ කරනවා ඉහළයන කොවිඩ් රෝගීන් කලමනාකරණය සඳහා රෝහල්වල නව වාට්ටු සහ අතරමැදි ස්ථාන රෝහල් බවට පත් කිරීමට පියවර ගන්නා බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාවක්. කොළඹ නගර සීමාවෙන් හඳුනාගත් කොවිඩ් රෝගීන්ගෙන් 75%කට වඩා ආසාදනය වී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය බවට තහවුරු වී තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛලජව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්තර මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කළා. ජූලි මාසයේ පළමු සතිය තුළ කොළඹ නගර සීමාවෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් ගණන 19.3% ලෙසයි සටහන් වී තිබුණේ. නමුත් ඒ ජූලි මාසයේ අවසන් සතියේදී 75%ක් දක්වා වැඩි වී ඇති බවයි ආචාර්ය චන්දිම ජීවන්තර මහතා වැඩිදුරටත් සඳහන් කළේ. මේ ඩෙල්ටා ප්‍රභේදය සීක්‍රෙන් පැතිරී යන බවට හොඳම නිදර්ශනයක්. ඒ අනුව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශය අනුගමනය කරමින් මීටරේ අවම දුරස්ථභාවය තබා ගනිමින් මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍යයි. ඉදිරි සති දෙකක කාලය තුල කොවිඩ් ව්‍යාප්තිය භයානක තත්ත්වයකට පත්වනු ඇති බවටයි විශේෂඥයින් මේ වන විටත් අනතුරු අඟවා ඇත්තේ. පවතින කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සියතට මෙලෙස අදහස් පළ කළා. හමුවන රෝගීන්ගෙන් වෙනදාට වඩා වැඩි ප්‍රතිශතයක් රෝග ලක්ෂණ සහිතව එන බවත් පේනවා. ඔක්සිජන් ලබා දිය යුතු රෝගීන් සංඛ්‍යාවේ ප්‍රතිශතයත් වෙනදාට වඩා වැඩිවීමක් පෙන්නුම් කරනවා. රජයක් හැටියට සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට මේ අවස්ථාවේදී ප්‍රධාන වශයෙන්ම අපිට කරන්න පුළුවන් දෙයක් හැටියට රෝගය පැතිරෙන එක වැළැක්වීම සඳහා එන්නත් කිරීමේ ක්‍රියාවලිය ඉතාමත්ම ශීඝ්‍රයෙන් කරගෙන යනවා. මෙහිදී අපිට සීමාකාරී සාධකයේ වෙලා තියෙන්නේ එන්නත් තොග ලැබීමේ ශීඝ්‍රතාවයේ යම් යම් අවස්ථාවල තියෙන උස්පහත් වීම තමා. එසේ නොවනවා නම් අපිට දිනකට එන්නත් ලක්ෂ 5ක් උනත් දෙන්න පුළුවන් බව මේ වෙනකොටම අපි පැහැදිලිව ප්‍රදර්ශනය කරලා තියෙනවා. අපේ සෞඛ්‍ය සේවයට ඒ හැකියාව තියෙනවා කියන රෝහල්වල ප්‍රතිකාරවල කිරීමේ තියෙන හැකියාව ධාරිතාව මුල් අවස්ථාවේ තිබුණු හැකියාවේ සිට මේ වෙන විට පවතින තත්වයට සමාන්තරව වැඩි කරමින් යනවා. මේක නොකඩවාම කරගෙන යන ක්‍රියාවලියක්. මේකට අවශ්‍ය කරන දේවල් මේ මොහොතේ මේ දක්වා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන හැටියට භාවිතා කරපු රෝහල් මේ වෙන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට ක්‍රමානුකූලව පරිවර්තනය කරමින් යනවා. ප්‍රධාන රෝහල්වල මේ දක්වා අයිසොලේෂන් වාට්ටු හැටියට වෙන් කරලා තිබුණු වාට්ටුවල පමණයි කොවිඩ් රෝගීන් හිටියේ. නමුත් රෝගීන්ගේ වැඩිවීමට සමාන්තරව ඒ රෝහල්වලත් වාට්ටු වෙනත් රෝග ප්‍රතිකාර සඳහා වෙන් කර තිබුණු වාට්ටු අවශ්‍යතාව පරිදි ලබාගෙන ඒක වෙන් කරලා ඒ සඳහා යෙදවීමට කටයුතු කිරීමෙන් මේ ධාරිතාව වැඩි කිරීමට කටයුතු කරලා තියෙනවා. මේ අතර බස්නාහිර පළාත තුල පවතින කොවිඩ් ව්‍යාප්තිය අධි අවධානම් තත්ත්වයකට ළඟා වෙමින් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පවසා තිබෙනවා. පවතින තත්ත්වයේ හමුවේ දිවයිනේ සීලු දිස්ත්‍රික්කවල ජාන විශ්ලේෂණ පරීක්ෂණ සිදු කළ යුතු බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උපසභාපති මහේන්ද්‍ර බාලසූරිය මහතා සියතට ප්‍රකාශ කළේ. මේවලට ලංකාව පුරාම ඩෙල්ටා වෛරස් ප්‍රභේදය හා සමාන වෛරස් ව්‍යාප්තියක් දක්ින්න පුළුවන් වෙනවා. ඉතින් මේ ප්‍රභේද පරීක්ෂාවක් සිද්ධ කිරීම ඉතා අත්‍යවශ්‍යයි සෑම දිස්ත්‍රික්කයකම. ඒ නිසා ඉතාම ඉක්මනින් මේ සඳහා දැනුම හා විශේෂඥ හැකියාව තියෙන නිලධාරීන් යොදවාගෙන සෑම දිස්ත්‍රික්කයකම ප්‍රභේද පරීක්ෂණයක් සිද්ධ කිරීම ඉතා අත්‍යවශ්‍යයි. අහඹුල සහරි
කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධක බලකායේ රැස්වීමක් අද උදෑසන 11ට ආරම්භ වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී බොහෝ විට නව සංචරණ සීමා පැනවීම පිළිබඳ සාකච්ඡා වනු ඇති බවයි වාර්තා වන්නේ. තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක් කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ දිසානායක, දිලීප වේදාරච්චි හා තිස්ස කුට්ටියාරච්චි යන මහත්වරුන්ට වෛරසය ආසාදනය වී ඇති බවයි තහවුරු වී තිබෙන්නේ. මේ වන විට මහින්දානන්ද අලුත්ගමගේ හා උදේ ගම්මන්පිල යන මහත්වරුන් නිරෝධායනය සඳහා යොමු වී තිබෙනවා. තලවකැලේ තේ පරීක්ෂණ ආයතනයේ සහ ඊට යාපදව පිහිටි සෙන්කුම්ස් වතුයායෙන් COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 55 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මස්කිලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 29 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අංශය තහවුරු කළේ. COVID වෛරසය ආසාදනයේ වී දිනක් තුල වාර්තා වූ වැඩිම COVID මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. ඒ මරණ 94ක් ලෙසයි. මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාවද 4821 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර රෝග ලක්ෂණ පෙන්වන ආසාදිතයින් නිවෙස්වල තබාගෙන ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා දීම කෙරෙහි අවධානය යොමු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරිය පවසනවා. චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්ධන එන්නතේ තවත් මාත්‍රා ලක්ෂ 20ක් අද උදෑසන දිවයිනට රැගෙන එනු ලැබුවා. ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් මර්ධන එන්නතේ දෙවන මාත්‍රාව මේ වනතෙක් ලබාගත්තේ නැති පුත්කලින්ට අද දිනේ බම්බලපිටිය පොලිස් ශේෂ්ත්‍ර බලකා මූලස්ථානයට පැමිණ එන්නත ලබාගත හැකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව ප්‍රකාශ කළා. පොලිස් ශේෂ්ත්‍ර බලකා මූලස්ථානයේ පිහිටා තිබෙන්නේ කොළඹ පොලිස් ක්‍රීඩාංගණය අසලයි. ඔබට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැත්නම් කරුණාකර පොලිස් ශේෂ්ත්‍ර බලකා මූලස්ථානයේ විතර පැමිණෙන්න ඔබගේ හැඳුනුම්පත සහ පළමු එන්නත ලබාගත් කාඩ් පත රැගෙනීමට අමතක කරන්නට එපා. පසුගියදා පාර්ලිමේන්තුව අසල පැවති විරෝධතාවයට අදාළව තවත් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ඒ අනුව මෙම විරෝධතාවය පැවැත්වීමට අදාළව අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සැකකරුවන්ගේ සංඛ්‍යාව 7යි. පසුගිය තුන්වනදා පාර්ලිමේන්තු වටරවුම අසලදී කොතලාවල පනතට එරෙහිව පැවති විරෝධතාවයේදී මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාට අති ඇඟිලි දෙකක් අහිමි වුණා. එම සිද්ධියට අදාළව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් චමීර කොස්වත්ත සහ තවත් කාන්තාවක අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ අතර මෙම උද්ඝෝෂණයට සම්බන්ධ වූ තවත් පුද්ගලයන් 5 දෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොදු දේපළවලට අලාභ හානි සිදු කිරීම ඇතුළු චෝදනාවලට අදාළවයි. එම චෝදනාවලට නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පුද්ගලින් ප්‍රවාහනය කිරීමද ඇතුළත්. ඊයේ දිනේදී ඒ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමේ සභාපති ලෙස පවසන අමිල සංදීප නැමැති අයෙකු, ඒ වගේම අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙස සඳහන්ව ඇති වසන්ත කුමාර නැමැති අයෙකු සහ තවත් 3 දෙනෙක් වෙනවා. මේ අතර අත්අඩංගුවටගෙන තලංගම පොලිසියේ රඳවාගෙන සිටින ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිළිබඳව සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ පැමිණියා. असल प्रकाश कर තිදෙන අද දින කොළඹ අලුත් කඩේ මහත්තයාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ගුරු විදුහල්පති සටනට සියලු වෘත්තීය සමිති එක් කර ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් අවධාරණය කරනවා. ගුරු විදුහල්පති වර්ජණයට අදට දින 26යි. නුවරින් ආරම්භ වූ විරෝධතා රැළිය අද පස්යාල වෙත පැමිණීමට නියමිතයි.
ගුරු වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ගුරු විදුහල්පති වර්ජනය ආරම්භ වේ අදට දින 26යි. රජය සමග පැවති සියලු සාකච්ඡා අසාර්ථක වුණා. ගුරු වැටුප් වැඩි කිරීමට රජය ලබන අයවැයත කල් ඉල්ලා සිටියා. එහෙත් වෘත්තීය සමිති එම යෝජනාව පිළිගන්නේ නැහැ. නිවැරදි විසඳුම් කඩිනමින් දෙනතෙක් සටන අතහරින්නේ නැති බවයි වෘත්තීය සමිති ප්‍රකාශ කරන්නේ. අපි ගුරු සභාව විදුහල්පති වර්ජනයගේ වැටුප් ගැටුම සම්බන්ධයෙන් අපි විවිධ ක්‍රියාමාර්ග ගත්තා. ඒ ක්‍රියාමාර්ගවල අපි දිගුවක් ලෙස අද පැහැදිලිම වෘත්ති සමිති ගණනාවක් මුණ ගැහෙන තීරණය කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ වෘත්ති සමිතිය අපේ සාකච්ඡා කරලා පොදුවේ අපේ ක්‍රියාමාර්ග ශක්තිමත් කරලා පෙරටගෙන යන්න. අපිට තියෙන ප්‍රශ්න තමයි ආණ්ඩුව මේ වෙනකොට මේ සම්බන්ධයෙන් කන් නොදී අත්නොමතිකව මේක මර්ධනය කරන්න කටයුතු කිරීම. මේ තත්ත්වය සැලකිලට අරගෙන මේ කටයුතු වලින් නවදින්න කියන එකත් අපි සිසු වෘත්ති සමිති සමඟ සාකච්ඡා කර අපි අනිවාර්යෙන් අපේ අරගලය පෙරටගෙන යාම සම්බන්ධයෙන් අපි නිශ්චිත වැඩපිළිවෙළක් වයිතු පෙද පෙර යනවා කියලා කාරණා අපි කියන්න කැමතියි. මේ අරගලයේ නියලලා ඉන්නේ අරගල කිරීමේ අවශ්‍යතාවය නෙවෙයි අපේ ඉල්ලීම් දිනා ගැනීම අවශ්‍යතාවෙන් පමණයි. ඉතින් මේ ඉල්ලීම් ලබා දෙන්නේ නම් අපිට අපේ ක්‍රියාමාර්ග අත්හිටවන්න පුළුවන්කම තිබෙනවා. නමුත් ආණ්ඩු පාර්ශවයෙන් තවදුරටත් ඔවුන් අත්හදා බලමින් තිබෙන්නේ මර්ධනීය ක්‍රියාමාර්ග. ඒ වගේම ගියවැද්දී මේ අධිකරුණ කොවිඩ් පොකුරක් නිර්මාණය වෙනවාය කියන මේ භීතිය හදලා ආණ්ඩුවේ කොවිඩ් පාලනයේ තිබෙන අසමත්කම, ආණ්ඩුවේ නොහැකියාව, ආණ්ඩුවේ දුර්වලකම ගුරුවරු සහ විදුහල්පතිවරුන් පිටින් දාලා මේකෙන් ගැලවෙන්න ඕනේ පැත්තෙන් උත්සාහ කරමින් තිබෙනවා. කොයි ආණ්ඩුව තමදාම් කළේ ඒක ශක්තිමත් වරදී ඉන්න මේ සටන අපි අවසන් කරන්නේ අවසන් ජයග්‍රහණයකින්. අතර නුවරින් ආරම්භ වූ ගුරු විදුහල්පති උද්ඝෝෂණය ගම් නියම් ගම් පසු කරමින් කොළඹට ළඟා වෙමින් සිටිනවා. අද කෑගල්ලිය සිට පස්යාල දක්වා උද්ඝෝෂණ රැලිය පැමිණීමට නියමිතයි. නිල ඇඳුම් නැතිව උද්ඝෝෂකීන් අත්අඩංගුවට ගැනීම නිසා අද කැලෑ පොලිසියක් බිහි වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මේ අතර පොලිසිය බාර ඇමති සරත් වීරසේකර මහතා පවසන්නේ ගුරුවරුන්ට අත තබන්න රජය සූදානම් නැති බවයි. උද්ඝෝෂණය කරනවා මේ උත්තරීතර සභාව ආරක්ෂා කරන්නට ගිය පොලිස් නිලධාරියෙක්ට ඒ උද්ඝෝෂකරුවන්ගෙන් ඇඟිලි දෙකක් අහිමි වෙලා ඉන්නවා මේ පොලිස් නිලධාරියා. මම දන්නේ විපක්ෂය අද වෙනතුරු ඒක හෙලා දැක්කෙත් නැහැ. ඒ වගේම ඒ පිළිබඳව කනගාටු ප්‍රකාශ කළෙත් නැහැ. මගේ දැනුම හැටියට යහපාලන රජයේ තිබෙන කාලේ වුන් කඳුළු ගෑස් ගෙව්වා, කුණු වතුර ගෙව්වා, බැටන් ප්‍රහාර දුන්නා, රණවිරුවෙක්ගේ ඇහැක් අහිම කළා, ලේ ගැලුවා. නමුත් එක ගුරුවරෙක්වත් අපි අද වෙනතුරු අත තවලත් නැහැ, අත තියන්නෙත් නැහැ. ඔබතුමා මේ ගුරුවරුන් ගැන කිව්වා. ඒ ගුරුවරුන් උද්ඝෝෂණයට සහභාගි වෙලා ගෙදර යනකොට විවිධ පොලිස් ස්ථාන වලින් ගන්නවා. මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි ඒ විවිධ පොලිස් ස්ථාන වලින් ගන්න ගුරුවරු ඇයි වරාය ඇතුලේ පොලිස් ස්ථානට ගෙන යන්නේ? ඒක විශාල ප්‍රශ්නයක්. මොකද ඕනෑම තැනක ඒ පොලිස් ස්ථානෙන් අත්අඩංගුවට ගත්තම ඒ පොලිස් ස්ථානේ රඳවගන්නේ. ඒ වගේම උද්ඝෝෂණයක් ඉවර වෙලා ගෙදර යමින් ඉන්න අය ඔබතුමාලා හිතාමතාම ඒ ගුරුවරුන් අත්අඩංගුවට ගැනීම සඳහා දක්ව සූදානම්ක් තමයි පෙන්වන්නේ කරන්නේ. නිල ඇඳුම් නැතුව ගරු කතානායකතුමනි ටී ෂර්ට් එකක ඔහේ බස් එකකට නැගලා චෙක් කර කර කට්ටිය අත්අඩංගුවට ගත්තා. අඩුම තරමේ නිල ඇඳුමක්වත් නැහැ, පොලිස් ස්ථානේ මොකවත් නැහැ, ටී ෂර්ට් එකක් ඇඳගෙන මේ කඩා කප්පල් කාරියෝ වගේ බස් වලට නැගලා පිරිස අත්අඩංගුවට ගන්න. හෙට ගරු කතානායකතුමනි කවුරු හරි පාතාල කණ්ඩායම මේ ටී ෂර්ට් ගහගෙන ඇවිල්ලා පාර යන පුරවැසියන් උස්සන්න පටන් ගත්තා. ඒ නිසා තමුන්නාන්සලා කටයුතු කරමින් තිබෙන නිල ආණ්ඩුවක් ලෙස නෙවෙයි තමුන්නාන්සලා කටයුතු කරමින් තිබෙන්නේ කැලෑ පොලිසියක් ලෙස. මේ ක්‍රමයෙන් අතර කරන්නේ මේ මහජන ආරක්ෂක ප්‍රති හැටියට අපි කවදාකවත් පොලිසියට බලපෑම් කරන්නේ නැහැ. මේ ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා නිල වශයෙන් අහන්න, මම ඒකට උත්තර දෙන්නම් අවශ්‍යතාවය. මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නීතියේ ආධිපත්‍ය නෙවෙයි, කැලෑ නීතියේ ආධිපත්‍ය මේ රටේ. ඒකයි ඇත්ත කතාව. බොහොම ස්තුතියි. නමුත් ඔබතුමාලා තීන්දුව කරන්න ඕන ගුරුවරුන්ට සලකන විදියයි වෙන අයට සලකන විදියයි සමාන වෙන්න ඕන. එහෙම නැත්නම් ගුරුවරුන්ට සලකන විදිය වැඩි වෙන්න ඕන. අඩු වෙන්න විදියක් නැහැ. ඒ නිසා ගුරුවරු ඉස්කෝලවලට නොගියවුන් කෑ ගැහුවට කමක් නැහැ, බිරුවට කමක් නැහැ. අපි පාසල් වලට ගියවුන් මමත් ගුරුවරයෙක්. ඒ නිසා අපි පැහැදිලිවම කාන්තාවන්ට ගරු කරනවා. ඒ ගරුත්වය දෙනවා. කවුරුණත් ඇඳුම් දෙන්න ඕන ගායිකාවක්ද ප්‍රශ්නයක් නැහැ, ගුරුවරියද ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි දුන්නේ ගෞරවණීය විදියට දෙන්න තමයි ගියේ. අද දවස හරිම ඓතිහාසික දවසක්. ඇයි එහෙම වෙන්නේ? අද දිනේ ඇවිල්ලා අගෝස්තු 6 වෙනිදා
අවුරුද්දකට ඉස්සෙල්ලා මේ රටට සෞභාග්‍ය ගෙනත් දෙන ඒ පොරොන්දුවත් එක්ක ආපු වසරක ගමනක වසර ඉවරලා අද ඡන්ද ප්‍රතිඵල කියපු දවස මිනිස්සු මැරි වැටෙනවා ඒක මතක් කරගෙන රංජන් නම් මතක් කරගෙන සාටකේ දාගන්නවා ඇඳන් යට මිනිස්සු ඉන්න වෙලාවක මම දැක්කා ඊයේ මේ රටේ වැදගත් කැබිනට් ඇමතිකමක් දරන ඇමතිවරේ විපක්ෂ නායකවරයා ගහපු ඉන්ජෙක්ෂන් එකක් ගැන හිනා වෙන්න ගත්ත මම ගෑව්වේ සයිනෝෆාම් අපි ගෑව්වේ චීනෙන් නැත බය නැතුව කියන අපි පාර්ලිමේන්තුවේ දීපු ඇස්ත්‍රසෙනිකෙක් ගෑව්වේ නෑ මේ ආණ්ඩුව කිව්වේ අවුරුද්දකට ඉස්සෙල්ලා ආයෙත් මතක් කරනවා සෞභාග්‍ය ගැන සෞභාග්‍ය කෙසේ වෙතත් දරුවට සෞභාග්‍යයක් දෙන්න බැරි කාලයක් මේක රට රකින්න විරුවයි ගේනවයි කිව්වේ රකින්න විරුවගෙන් රට රකින්න වෙලාදී මම ප්‍රශ්න 10ක් ඉදිරිපත් කරලා තියෙනවා මේ පාර්ලිමේන්තුවට අවුරුද්දක කාලය අතරතුර. එක ප්‍රශ්නයයි මට ලැබුණේ. එකම එක ප්‍රශ්නයයි. අපි කාලීන ප්‍රශ්න අහනකොට අවුරුද්දක් ගියන් පස්සේ ප්‍රශ්නේ වටිනාකමක් නැහැ. ජනතාවට වග කියන മന്ത്രിවරු හැටියට අපිට අසාධාරණයක් වෙනවා. ජනතාව නියෝජනය කරන්න අපිට අපහසු වෙනවා මෙහෙම. ඒ ප්‍රශ්නේ ගැන සාකච්ඡා කරා. දැන් ඒක වෙනමම මේ ප්‍රශ්න සියලුම മന്ത്രിවරුන්ට බෙදී යන ආකාරයෙන් ප්‍රශ්න බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න මහලේකන්තුමාට ඊයේ විවරක් යෝජනා කරා. මට පේනවා මේ අපේ අර්ෂ මැතිතුම හැමදාමත් ඒ ප්‍රශ්න කතා කරනවා. හැබැයි එතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් වුනේ නැත්නම් ඒක ඉතාමත් අසාධාරණයක් කියන එක තමයි මට පේන්නේ. හැබැයි අපි ආණ්ඩුවක් විදියට කියන්න කැමති ඕනේ නම් පක්ෂ නායක රැසීමේ තීන්දුවක් ගන්න දවසම ප්‍රශ්න අහමු. ප්‍රශ්න වල උත්තර දෙමු එහෙම නැත්නම් තමුන්නාන්සලා තීන්දුවක් අරගෙන පක්ෂ නායකයන් ආයෙත් කියන්න මේ විදියට මේ තීන්දුව ගන්න කියලා. විපක්ෂයේ විසින් ගෙවෙන ලබන ප්‍රශ්න කපාදු කිරීම දිගින් දිගටම ඒ එක්තරා ප්‍රතිඵලයක් තමයි ඔබතුමාට මේ පාර්ලිමේන්තු කටයුතු කියන කාරණේ සම්ප්‍රදායෙන් මෑත් වෙලා අද ඔය අවසානයේ ප්‍රශ්නය යොමු කරලත් ආයේ නිසා ගරු කතානායකතුමනි ආණ්ඩුවට ආණ්ඩුවේ ගමන පිළිබඳව විපක්ෂයේ පැහැදිලි කර දෙයි. ඒව කප්පාදු කරන්න යන්න එපා දිගින් දිගටම. අනුරාධපුර සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය දින 3ක් පුරා බැතිමතුන්ට වන්දනාමාන කර ගැනීම සඳහා අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ හුණු පිටිය ගංගාරාම විහාරස්ථානයේදී इन अनतुरुव लबन अटवनता सिट चूडा माणिक्य दिवैनपुरा प्रदर्शनी किरीमिट नियमिताई දර්ශනීය පෙරහරකින් ගංගාරාම විහාරස්ථානයේ වෙත වැඩම කළ සඳහිරු සෑයේ චූඩා මාණික්ය මෙවැනි විට බැතිමතුන්ට වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා මෙම චූඩා මාණික්ය වැඳ පුදා ගත හැකි ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලවයි ඉන් අනතුරුව දින 47ක් පුරා විහාරස්ථාන 48ක් ආවරණය වන පරිදි චූඩා මාණික්ය රැගත් පෙරහර පැමිණෙනු ඇති ප්‍රදර්ශනය ආරම්භ වන්නේ ලබන 8 වෙනිදා සිටයි ගංගාරාම විහාරස්ථානයේ වෙත වැඩම කළ චූඩා මාණික්යට ආගමික වතාවත් සිදු කිරීම ගංගාරාම විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සචි හිමියන් විසින් සිදු කළා लंका මෙම අවස්ථාවට යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ පොලිස්පතිතුමා නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන මහත්වරු නැතුළු සම්භාවනීය පිරිසක් එක්ව සිටියා සඳහිරු සෑයේ කොත්වහන්සේ පැලැන්දවීමේ පුණ්‍යෝත්සවය නොවැම්බර් මස 18 වෙනිදා සිදු කිරීමට නියමිතයි. ස්තූපය විවෘත කිරීම ලබන නොවැම්බර් මාසයේදීම සිදු කරන බවද ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළා.
जनपति सौभाग्य दैक्म प्रतिपत्ति प्रकाश अमतक दै समी जनबल वेगे पार्लिमेंट मंत्री तुषार इंदुनील महता आंडवेन प्रश्न करनवा එම ප්‍රතිපත්ති ප්‍රකාශය තුල ගුරු වැටුප් ගැටලුවට මාස 6ක් තුල පිළිතුරු ලබා දෙන බව සඳහන්ව ඇතයිද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා ඒ මාධ්‍ය හමුවකදී අපි මේව අනුමත කරලා තිබුණා මේ ගුරුවරුන්ගේ මේ ප්‍රශ්නයට විසඳුම අපිට අපේ ආණ්ඩුව නැතුව ගියා මේ සෞභාග්‍ය දැක්ම කියන ලියවිල්ලෙම තියෙනවා ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය පිළිබඳව මාස 6ක් ඇතුළත විසඳුමක් ලබා දෙනු ලැබේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පිළිබඳ පනතත් අහුලා ගන්න තත්වයක් මේ ආණ්ඩුව තුර නැහැ බොහොම හිතුවක්කාර විදිහට මේ රටේ නිදහසේ ගලාගෙන ගියේ අධ්‍යාපනය අනවශ්‍ය මිලිටරිකරණයකට ලක් කරන උත්සාහයක ඉන්නවා කියන එක අපි මේ අවස්ථාවේදී අපි කියන්න කැමතියි ජනාධිපති රාජපක්ෂ මම තමයි හොඳටම කලේ කියලා එකක් කියනවා කුටි රාජපක්ෂ තව එකක් කියනවා මහින්ද රාජපක්ෂ තව එකක් කියනවා සුපර් ස්ටාර් බැසිල් රාජපක්ෂ තව එකක් කියනවා ආණ්ඩුවට එක මතයක් නැහැ විතරක් නෙමෙයි රාජපක්ෂලා රාජපක්ෂලා අතරත් එක මතයක් නැහැ කියන එක තමයි අපිට පේන්නේ Tamanට මෙරටේ මූල්‍ය කළමනාකරණය කරගන්න බැරිකමට ආහාර ටිකට වැට දීලා මුදල් කළමනාකරණය කර ගැනීම උත්සාහයක් තමයි මේ දරන්නේ ගුරුවරුත් එක්ක මත්වල් බැඳගෙන ගොවියත් පාරට එනවා එදාට අපි කියන ආණ්ඩුවට ටිකක් අමාරු වෙයි ගොවියා එන්නේ පෑනයි පොතයි අරගෙන නෙමෙයි උදල්ලයි කැත්තයි තව මොකක් හරි එකක් අරගෙන පාරට බැස්සාම ආණ්ඩුව ටිකක් අමාරු වෙයි මේවා කන්ට්‍රෝල් කරගන්න සජාතික පක්ෂයට හූ කියන තත්වයක් එන්නේ අපේ බෙදීම ජනතා බෙදීම පුළුවන් තරම් මන් රනිල් වික්‍රමසිංහට කිව්වේ සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක එකතු වෙලා තරුණ නායකයෙක් ඉතින් මේ අවුරුද්දක් පුරා මන් දුක් විඳා මට තේරෙනවා මේක ඩබල් ගේමක් කියලා ජාපේ දත් ඇන්දක් නැහැ දැන් තැන් තැන් වල ඉතුරු වෙච්ච දත් ටික නෑ සජිත් මහත්තයා දතක් ගැලෙන්නේ නෑ සජිත් මහත්තයාට ඉබේම ඒ දත් එනවා එම පුවතත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන් සුබ දවසක් අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.